සිල්වා කියන්නේ අපි ලංකාවේ ඉතාම ජනප්‍රිය නමක් නේ. සිල්වා කියන නමින් චිත්‍රපටයක් ආවා. හාස්‍යෝත්පාදක චිත්‍රපටයක්. අපේ හාස්‍යෝත්පාදක චිත්‍රපටය සහ හාස්‍යෝත්පාදක කතන්දර කියනකොට අපේ සිනමාවේ ඉතපු ජනප්‍රියම නමක් තමයි හර්බර්ට් රංජිත් පීරිස්. හර්බර්ට් රංජිත් පීරිස් අධ්‍යක්ෂණය කරපු දෙවැනි චිත්‍රපටය තමයි සිල්වා. සිල්වා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ විමල් කුමාරද කොස්තා. සිල්වා හැටියට රඟපෑවේ ඔහු තමයි. පස්සේ කාලේ සොයිසා හැදුවේ ඔහුගේ ඊළඟ කතන්දරේ හැටියට. සිල්වා කියන්නේ චාම් එකයි සිල්වායි කියලා යාළුවෝ දෙන්නේ කියන කතාව. මේ දෙන්නාට හදිසියෙන් හම්බ වෙනවා කුමාරි කියලා ලස්සන ගෑනු කෙනෙක්. හැබැයි අන්තිමට කුමාරි ලොකු පවුලක ගෑනු ළමෙක්. ඉතින් චාම් එක මෙයාත් එක්ක යාළු වෙනවා. හැබැයි ටික දවසකදී මේ මිත්‍ර වෙලා යාළු කලා ඉන්න වෙලාවේ කුමාරි කියනවා එයා ඊට පෙර තව කෙනෙක් ඉඳ අනාථ වුණයි කියලා. ඒක එයා සිල්වා චාමක ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. කොහොම වුණත් එකපාරටම චාමක අතුරුදහන් වෙනවා. චාමකට මොකද වුනේ? මේ තවත් තරුණෙක් ඒ අතරේ කුමාරි පස්සෙන් එනවා. මෙන්න මේ කතාව හාස්‍යෝත්පාදක කතන්දරයක් හැටියටයි හර්බර්ට් රංජිත් පීරිස් රචනා කරනු ලැබේ. කොහොම වුණත් සිල්වා චිත්‍රපටයේ මුල් ප්‍රදර්ශන වටෙන් පසු නැවත තිරගත වුණේ නැහැ. අපි ඇරසොයිසා චිත්‍රපටය නැවත නැවත නරඹුවත් සිල්වා චිත්‍රපටය නැවත නරඹන්නට ඉඩකඩක් ලැබුණේ නැහැ. මේ චිත්‍රපටයට මොකද වුනේ කියලා ඊට පස්සේ කිසි කෙනෙක් දන්නේ නැහැ. සිල්වා චිත්‍රපටයේ ට්‍රේලර් එක නැත්තම් පූර්ව ප්‍රචාරක පටය ඉතාම අපූර්ව එකක්. ඒකට අමුතු දේවල් තිබුණ නැහැ. ඒක තිබුණේ චිත්‍රපටය රූපගත කරන අතරතුර මාලනී ෆොන්සේකා, රුක්මණි දේවිලා, දොන් සිරිසේනලා, රොයිද සිල්ලලා, බී.එස්.පෙරේරා, ෆ්‍රෙඩී සිල්ලලා ආදී මේ නිකං කතා කර කර සින්දු කියන ඒවා තමයි ට්‍රේලර් එක හැටියට හදලා තිබුණේ. පෝස්ටර් එකක් තිබුණේ අමුතු දෙයක් කිසිම සඳහනක් නැතුව කොස්තා විමල් කුමාරද කොස්තා නැත්තම් සිල්වා බස්සෝල්ට එක නැවතිලා ඉන්නවා. මේක තමයි පෝස්ටර් එක. අපි මාලනී ෆොන්සේකා ඇගේ රංගන දිවියේ මුල් වතාවට තමයි රොයිද සිල්වත් එක්ක ප්‍රේම කරන්නේ. ඒත් මේ චිත්‍රපටයේදී අමුතු වැඩ රාශියක් තිබුණා. චිත්‍රපටය නිෂ්පාදනය කළේ සරත් ප්‍රියදාස සහ හර්බර්ට් රංජිත් පීරිස්. කතාව දෙබස් තිර රචනය අධ්‍යක්ෂණය කළේ හර්බර්ට් රංජිත් පීරිස්. කැමරාව අධ්‍යක්ෂණය කළේ M.D. සුමනසේකර. සංස්කරණය කළේ W.D.K. රුබන්. සංගීත අධ්‍යක්ෂණය කළේ සරත් දසනායක. චිත්‍රපටයේ ගීත රචනා කළ අජන්තා රණසිංහ, K.D.K. ධර්මවර්ධන, කරුණාරත්න, අබේසේකර, ප්‍රේමකේතද අල්වි සහ හර්බර්ට් රංජිත් පීරිස්. K.D.K. ධර්මවර්ධන රචනා කරපු මනසේ සිහිනොළුවේ ගීතය ගායනා කළේ වික්ටර් රත්නායක. කරුණාරත්න අබේසේක රචනා කරපු අරුමැසි විසිතුරු ගීතය ගායනා කළේ මිල්ටන් මල්ලවාරච්චි. ක්ලොඩ් ද සොයිසා සහ මනෝහරන් මනෝහරන් සමග ඩෙස්මන්ද සිල්වා ගායනා කළ හර්බර්ට් රංජිත් පීරිස් ලියපු කැලණි ගඟේ ඉන්න කිඹුලා කියන ගීතය. ෆ්‍රෙඩී සිල්වා ගායනා කළ හර්බර්ට් රංජිත් පීරිස් රචනා කරපු කච කචේ කියන ගීතය. H.R.ජෝධිපාලත් ඇන්ජලින් ගුණතිලකත් H.R.ජෝධිපාලත් සුජාතා අත්තනායකත් ගායනා කළ පියුම් බිලේ පිනි කඳුලේ කියන ගීතය. චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණ දායක වුණේ ප්‍රභාත් කුමාර්. කලා අධ්‍යක්ෂණයෙන් රංජිත් සිරිවර්ධන, වේශ නිරූපණයෙන් මර්වින් පේන්ස් එකතු වී සිටියා. සිල්වා චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණ කළා විමල් කුමාරද කොස්තා, රොයිද සිල්වා, මාලනී ෆොන්සේකා, සමන්ති නනරෝල්, J.B.L. ගුණසේකර, සුමන අමරසිංහය ගරු රඟපෑමක් කළේ රංජිත් සුරංග, රුක්මණි දේවි, ලක්ෂ්මී ඒකනායක, B.S.පෙරේරා, U.ආරියවිමල්, හර්බර්ට් කහවිට මාජි මන්ත්‍රීනායක, ෆ්‍රෙඩී සිල්වා, දොන් සිරිසේන, ෆරින් අල්ලායි, ලාල් සේනාධීර, ප්‍රියන්ත විජයසිංහ, ටියුඩ කරුණාතිලක, ධර්මදාස කුරුප්පු, රාජ් කුමාරසිංහ, ප්‍රමිලා රතුගම සහ B.පද්මසිරි. මේ චිත්‍රපටය බොරැල්ලේ ලිඩෝ, ග්‍රෑන්ඩ් පාස්, සෙන්ස්තන්, රත්මලාන, විජිත, මීගමය, රීගල් ඇතුළු සිනමා ශාලාවල තිරගත වුණා. චිත්‍රපටය මුල් වටේ දවස් 55 සාර්ථකව තිරගත කිරීමට සමත් වුණා. සිල්වා චිත්‍රපටය අද සොයා ගන්නට නැත. සිල්වා ඇත, චිත්‍රපටය නැත.